මේක විශේෂයෙන් ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් සඳහන් කරන්න ඕන එකම දේ තමයි මේකට ඔගොලු අඟල් 6ක ස්පීකර් එකක්, ඒ කියන්නේ අඟල් 6ක සබ්බූෆ ස්පීකර් එකක් සමග අඟල් 6 හෝ 4 ට්‍රිබල් සඳහා පාවිච්චි කරන විදිහට, ඒ කියන්නේ වෝකල් එක විතරක් ගන්න පුළුවන් විදිහට පාවිච්චි කරන ස්පීකර්ස් දෙකක් හොඳටම ප්‍රමාණවත්, මේක ලෙෆ්ට් රයිට් සඳහා සබ්බූෆ එක සඳහා අඟල් 6ක් හොඳටම ප්‍රමාණවත්, අඟල් 8ක් කැමති නම් විතරක් යන්න පුළුවන්. ඒ අරන මම දකින්නේ නැහැ මේක අඟල් 15ක බෆල් එකක් තරම් ප්‍රාණවත් බවක් තියනවා කියලා. අඟල් 15ක බෆල් එකක් එක්ක මේක ඩීල් කරලා වැඩ කරන තරම් ලොකු ශක්තියක් මේක හරහා දෙනවා කියලා මට එහෙම පේන්නේ නැහැ. ඒක ඇත්තනමකොත් පාඩුවක් අඟල් 15 බෆල් එකක් එක්ක මේක සම්බන්ධ කරන එක. ගොඩක් වෙලාවට මම හිතන්නේ මේක ඩිසයින් කරලා තියෙන්නේ මේක ඇත්තනමකොත් 2.1 හෝම් තියෙට සබ්බූෆ කියලා තියෙන්නේ. එතකොට ඒකෙන් කියන්නේ මේගොල්ලෝ නොකියා කියන්නේ මේක ඇත්තනමකොත් බොහොම සුළු ප්‍රමාණික වැඩ ගන්න. මොකද අපි හෝම් තියටර් එකක් ගන්න ගියත් ඒ හෝම් තියටර් එකේ තියෙන ස්පීකර්ස් ඉතාමත් පොඩි. ඉතින් මම හිතන්නේ ගොඩක් වෙලාවට මේක ඩිසයින් කරලා තියෙන්නේ නැත්තේ ඒ වගේ චූටි ස්පීකර් සඳහා වෙන්නේ නැති. මොකද මේක කිසිම ඉන්ස්ට්‍රක්ෂන් එකක් නැහැ. මොකද අපේ කලින් කතා කරපු සබ්වූෆ සර්කිට් එකේ PCB එක ගන්නකොට නම් ගොඩක් වෙලාවට ඒකේ පොඩි විස්තර කතනකුත් දීලා තිබ්බා. අඟල් 10ක ස්පීකර් එකක් පාවිච්චි කරන්න, ඇම්පියර් 10කද කොහෙද ට්‍රාන්ස්ෆෝම් එකක් පාවිච්චි කරන්න, ඔය වගේ දේවල් විස්තර සඳහනක් තිබ්බා. නමුත් මේකේ කිසිම විස්තර සඳහනක් තිබුණේ නැහැ එතන. ඒ නමුත් අපිට පෙනියන ආකාරයට මේක විස්තර කතන එක ගත්තට පස්සේ ගොඩක් වෙලාවට අඟල් 6ක සබ්බූෆ ස්පීක් එකක් හා අඟල් 6කම ප්‍රමාණයේ ට්විටර් සඳහා පාවිච්චි කරන ට්‍රිබල් ට්විට් එකකුත්, ඒ වගේම වෝකල් ගන්න පුළුවන් ඉදිරිය අඟල් 6ක නෝමල් ෆුල් රේන්ජ් ස්පීක් එකකුත් පාවිච්චි කරා නම් මම හිතන්නේ මේකෙන් ගන්න පුළුවන් වැඩ ප්‍රමාණය සාමාන්‍යයෙන් හොඳටම ඇති. සාමාන්‍යයෙන් කම්පියුටර් එකක් එක්ක වැඩ කරන තැනකදී නම් මේක හොඳටම ප්‍රමාණවත් සින්දුවක් පාවිච්චි කරන, සින්දුවක් අහන්න සබ්වූෆයක් ඉදිරිය ගන්න සාමාන්‍ය කාමරයකට තමයි මේක සුදුසුකම් තියෙන්නේ. මේක අවුට්ඩෝ පාවිච්චියට සඳහා සුදුසුකමක් නැහැ මට නම් ඒක කියන තරම් සුදුසුකමක් නැහැ ඇත්තටම කිව්වොත්. මොකද TD 7388 තරම්වත් නැහැ මේකේ සවුන්ඩ් එක. ඉතින් ඒකෙන් ඇත්තටම කිව්වොත් ඊළඟ ඒක ඊළඟ කාරණය කතා කරලා ඉස්සේ මම මේ වීඩියෝ එක කරන්න මොහොතකට කලින් මම මෙතන හදාගෙන තියෙනවා TDA 7388 තවත් PCB එකක් මම හදාගත්තා. ඉතින් මේක හරහා මම ඇටච් කරලා බැලුවා මේකේ බේස් කන්ට්‍රෝල් එකට කොහොමද සවුන්ඩ් එක කියලා. ඒක කියන්න තරම් ලොකු සවුන්ඩ් ඉම්ප්‍රූවමන්ට් එකක් නැහැ හේතුව කියලා මම දැන් කියන්නම්. ඒ වගේම තමයි ට්‍රිබල් සඳහා නම් මේකේ ට්‍රිබල් පාවිච්චිය සඳහා මේ TDA 7388 මේක හැදුවා නම් හොඳයි කියලා මගේ අදහස තියෙනවා. TDA 7388 මේක හැදුවා නම් මම හිතන්නේ වඩාත් හොඳට තියෙන්නේ නැති. තියෙන්න පුළුවන් ඇති නෙමෙයි තියෙන්න පුළුවන්. ඉතින් මම දන්නේ ඇයි මේකට හේතුව මේ IC එක පාවිච්චි කරන්න කියන එක. ඉතින් කොහොම නමුත් මට TDA 7385 එක්ක කිසිම වරදක් නැහැ. නමුත් එතන යම් කිසි අඩු පාඩුවක් තියෙනවා සවුන්ඩ් එකත් එක්ක. දැන් ඇයි මේ වගේව පාවිච්චි කරන්නේ 7388 වගේ ටිකක් පවර්ෆුල් IC යන වෙලාවේ අපිට ඒ වගේ හෝ වෙනත් IC එකකට අපිට යන්න පුළුවන් හැකියාව තියෙනවා නම් අපිට යන්න පුළුවන් නේද කියන එක. ඉතින් මේක විශේෂයෙන්ම මේ සර්කිට් එකේ අවුලක් එන්න හේතු වෙන්නේ මොකක්ද කියලා පැහැදිලි කරොත් මම මේ සර්කිට් එක විශේෂයෙන් රිවීව් කරන්න කියලා හිතුවේ ප්‍රධානම කාරණේ කතා කළොත් මේක සිංගල් සප්ලයි සර්කිට් එකක්. මොකද අපි නිකන් එලෝ ගහන වැඩක් තමයි. මොකද සිංගල් සප්ලයි එකක් එක්ක අපිට සවුන්ඩ් එකක ක්වොලිටි එක ගන්න බෑ. මම ඉස්සරහා ඇම්ප්ලිෆයර් වීඩියෝස් වලදී විශේෂයෙන් පැහැදිලි කරනවා කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ කියන එක. සිංගල් සප්ලයි එකක් තියෙන එකක් එක්ක අපිට සවුන්ඩ් ක්වොලිටි එකක් ලොකුට ගන්න අමාරුයි. ඩුවල් සප්ලයි එකකට යන්නෙත් ඒක නිසා. මොකද ලොකු ඇම්ප් එකක් එහෙම යද්දී අපි ඩුවල් සප්ලයි වලට යන්නේ, සිංගල් සප්ලයි වලට යන්නේ නැහැ. ඇයි හේතු කියලා ඉතාමත් පැහැදිලි විස්තරාත්මකව මම ඉස්සරහදී පැහැදිලි කරන්නම්. විශේෂයෙන්ම විශාල කරන්ට් එකක් ඇදලා ගැනීමත් සහ සවුන්ඩ් ක්වොලිටි එක අඩුකම, ඔය දෙක දැන්ට මතක තියාගන්නකෝ. ඉතින් එහෙම තිබ්බි මේ සර්කිට් එක මට දැක්ක ගමන් හිතුණා චුට්ටක් හදලා බලන්න මේකේ ක්වොලිටි කො වගේද කියන එක. ඉතින් ඒ කතන්දරේදී මේකේ විශේෂයෙන් මම දැක්ක දේ තමයි මේක සිංගල් සප්ලයි එකක් නිසා මේක කිසිම විදිහකින් ඩුවල් සප්ලයි කරගැනීමක් සිද්ධ කරගන්නේ නැහැ. සිංගල් සප්ලයි නිසා මේකේ වොලියුම් එක තියද්දි ගොඩක් වෙලාවට වොලියුම් එක ස්ලිප් වෙන ස්වභාවය වැඩි. ස්ලිප් වෙන ස්වභාවය වැඩි නිසා තමයි මේ සවුන්ඩ් එකේ බේස් එකේ හැම ඇම්ප්ලිටියුඩ් එක ගොඩක් වෙලාවට වෙනස් වෙලා වෙන තරංග හැඩමතු වෙන. ඒක නිසා මට ගොඩක් වෙලාවට දැකින්න හම්බෙච්ච තමයි බේස් එක ටිකක් වැඩිම කරලා වහන අවස්ථාව. වැඩිම කරන්නේ උඩින්ම නෙමෙයි, සාමාන්‍යයෙන් භාගයකට වඩා වැඩි කරද්දී සවුන්ඩ් එකේ බේස් එක නිකන් පොප් සවුන්ඩ් එකක් තමයි ටිකක් එළියට එන්නේ. පොප් 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 ගගා වගේ එළියට සවුන්ඩ් එක එන්නේ. කිසිම සොෆ්ට් එකක් නැහැ, හොඳ ගූම් එකක් නැහැ. හැබැයි නමුත් අපි මේක අඩු කරලා හදි මට තේරුණා හොඳ ගූම් එකක් නක් තියෙනවා සාමාන්‍ය. හැබැයි ඒකට මොබයිල් ෆෝන් එකෙන් පවර් වෙන්න ඕනේ සවුන්ඩ් එක. මොකද සාමාන්‍ය මොබයිල් ෆෝන් එකක් එක්කන මට මේකේ විශේෂ දෙයක් දැනගන්න හම්බුනේ නැහැ. ඉතින් ඒකට විසඳුමක් කියන්න තියෙන එක්කෝ මේක අතරමැදට තව හොඳ ප්‍රී ඇම්ප්ලිෆයර් එකක් පාවිච්චි කරන්න ඕනේ. එහෙම පාවිච්චි කරන්න පුළුවන් වඩා හොඳයි. එහෙම නැත්නම් සමහරක් විට ඕඩියෝ කාඩ් එකක් එක්ක PC එකක් කනෙක්ට් කළොත් මේක සමහරක් විට
ඔයිට ඉම්පරමට තියෙන පුළුවන් එමනත් වේ මඩිය ලේ වගේ පාචුත්තේ මේේ මඩි ලය එක පිදන්න ඒගේ වෙනම තිනවා ඩබල් බස්ටිං ොලිම් එකක් තිනතුර අපිට හෙම වැඩින් කලත් අහන්න පුළන්සි ්‍රෆ්ලි ගත්තර පස්සේ කාමරයකට මේක බොහම සුදුසුයි ප්‍රශ්නයක් නෑ කම්පියුට එකක් ගාඩ සුදුසි නමුත්තුවයි ඉතාමත් හෙවී යුසගෙන විතර ගේම් ගහන පෙරලාගෙන ගේම් ගහනගේ උඩයන්න ගේම් ගහන කාටරි මේක සබ්බගේ බේස් කොල්ටිකන මං එච්චර දකින්න නෑ ඒවගේ තැනකට මේක මදිවෙයි මදි කියනක තමයි කියන්තිනේ ඉතිං ගොඩක් කලවට මගේ රෙකමන්ඩේෂන එක ගල් හයක ස්පීක එකක් තමයි එහම දුන්නත් මංගේ තැන්න මේක සාමාන්‍යෙන් හොඳ කොල්ටික්ති මොකද මාගාව මේ ඇඟල් හයිස්පිකක් නැහැපි කනෙක් කල බන්න නමුත් ඉතින් ගොඩක් කලාට කියන්න තම මට හිතුනා මේ අඟල් හයත් එක්ක ප්‍රමාණවත් පෙන්න්නන මොකද මගව අඟල් අටක එකක්න තිබම් පොඩ දාලා බැලුව ඉතින් එතකොට ඉම්පරමට් එක ටිකක් හොඳයි සවුන්් එක ටයක් කෙලියට එන එක ඉතින් ඕවරෝලි කාටර මේ හදන්න කියලා රෙකමන් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නය මේ හදර බන රෙකමන්් කරනවා ඒම ප්‍රශ්නයක් නැහැ ඉතින් අර දැනගෙන අන්ඩ ඕනිසයි මම මේ පාර්ටික කිව්වේ ඉතින් අපි බල මේක දැන් වොලිම එක කෝවගේ වෙන්න කියලා මම ඊළඟට කතා කරන දැන්න මේක වොලිම් එක මේ ක්‍රිප් පෙනස එක සහ මෙන මේ කන්ට්‍රෝල එක සිද්ධ වෙන කරතාවේ මොකක්ද කියනද අපි හැකින් එකකින්න එක අතා කරලා බලමු ඒකම බලන්න සර්කිට එක ත්‍රවිස් ඉජිනය කරගෙනම යන්න